සත්පුරුෂ සංසේවෝ කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. සත්පුරුෂ සත්පුරුෂ කියන මේ වචනය කල්යාණ මිත්‍ර කියන වචනයෙන් හඳුන්වනවා. සන්තෝ පුරුෂෝ සත්පුරුෂෝ. සාන්ත පුරුෂයා කෙලෙසුන් නිවාගත් උතුමා සත්පුරුෂ නමින් හැඳින්වෙනවා. ඒ සත්පුරුෂ කියන මේ වචනේද සූත්‍ර දේශනාවල විවිධාකාරයෙන් තෝරලා තියෙනවා. යම් කෙනෙක් ඉතා පිරිසිදු පංචශීලය රකින්නවා නම් ඒ සත්පුරුෂය. අනුන්වත් පංචශීලයේ පිටුවලා අනුනුත් පංචශීලයේ අනුගමනය කරවන්න සලස්සනවා නම් සත්පුරුෂේන සත්පුරුෂ තරෝ කියනවා. ඒ කියන්නේ සත්පුරුෂයන්ගෙන උසස් පුද්ගලයෙක් වෙනවා. නමුත් මෙතෙන්දී මේ සන්තෝ පුරිසෝ සත්පුරිසෝ කියෙම නෙමෙයි. ඒට වඩා උසස් අර්ථයක්. පළමුවෙන් අර්ථ කතාවල හඳුන්වනවා මාර්ගඵල නිර්වාණ ආභෝධය සඳහා උපකාර වෙන කල්යාණ මිත්‍රයන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මග්‍රයි. බුදුරජාණන් වහන්සේ තරම් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍ර උතුමෙක් වෙන ඇත්තේ නැහැ. දිනක් අනද මාහිමියන් වහන්සේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී හිතට පහළ වුණ සංකල්පනාවක්. මේ බුද්ධ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය තැනී පවත්නේ භාග්‍යක්න කල්යාණ මිත්‍ර ඇසුර නිසයි කියලා හිතක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා වැඳලා කියා හිටියා, ස්වාමිනේ මම මේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී මේ මිහිතක් ආවා, ඒක හරිද ස්වාමීනි? මොනවාද ආනන්ද? ස්වාමිනේ මේ බුද්ධ ශාසනයේ භාග්‍යක් ඇඳී තියෙන කල්යාණ මිත්‍රයවද කියලා මට හිතුණා. ආනන්ද එසේ නොකියව. ආනන්දය මේ සීලම බුද්ධ ශාසනයේ පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ උඩයි කියලා. ආනන්දය තථාගතයන් වහන්සේ වෙත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යෝ යැවිලා ඉපදීමක් නැති අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. ජරාව ස්වභාව කොට ඇති සත්‍යෝ තථාගතයන් වහන්සේ වෙත පැමිණ අජරාමර නිවනටපත් වෙනවා. ඔය වගේම ශෝක පරිදේම දුක්ඛ දෝමනස් උපායාස ආදී සියලු දුක්ඛයන්ගෙන් පෙළෙන සත්‍යෝ අනාදිමත් සසරපතන් යන්නේ දුක්ඛිත සත්‍යෝ තථාගතයන් වහන්සේ වෙත කල්‍යාණ මිත්‍ර සම්පත්තියට පැමිණලා ඒ සීල දුකින් අත්මෙදී සාන්ත නිවන් සුව සාක්ෂාත් කරනවා. එනිසා මේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සත්පුරුෂ මේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ පවත්නේ සත්පුරුෂයවද කල්‍යාණ මිත්‍රයවද කියලා පළමුවෙන් අනදමා හිමියන් වහන්සේට වදාලා. එනිසා ලෝකයේ තියෙන ඉන්න සීලොම සත්පුරුෂයන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. යම් කිසි විදිහකින් බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න නොලැබුණා නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇසුරු කළ යුතු සත්පුරුෂ ආශ්‍රයයි. එසේ නැතිනම් මහා ශ්‍රාවක 89ක් සිටියයි මහා ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇති සත්පුරුෂ සම්පත්තියයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා නැති අවස්ථාවක ප්‍රතිසම්විදාලා විරහතන් වහන්සේ ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතිද මුල් තැනට. පරිසම්විදාලාභි රහතන් වහන්සේ නැත්නම් අභිඥාලාභි රහතන් වහන්සේ ඊළඟට ඉන්නේ. ඒත් නැතිනම් සහතන් වහන්සේ ප්‍රකෘති රහතන් වහන්සේ ගණනෙනවා. රහතන් වහන්සේ නමකුත් නැතිනම් අනාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සකදාගාමීන් වහන්සේ. ඒත් නැතිනම් සෝවාන්ාරියන් වහන්සේ. ඒත් නැතිනම් සුපේසල ශික්ෂාකාමී ත්‍රිපිටක ධාරී උත්තමයන් වහන්සේ නම. එසේත් නැතිනම් පිටක දෙකක් දරා ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නම. ඒ නැත්නම් එක පිටකයක් දරාගෙන ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නම. එසේත් නැතිනම් ඒ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන නැතත් යම් කෙනෙක් සුපේසල ශික්ෂාකාමීව සමථේපස්සනා භාවනාන යෝගීව ආත්මය දමනය කරගෙන ඉන්නේ කල්යාණ මිත්‍රේ. මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය අනුපිළිවෙලින් අන්තිම කෙනෙක් කෙලවර දක්වාම හඳුනලා තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිව කවදාකවත් සෝවාන් වීමට නොහැකි බව දේශනාවේ සඳහන් වෙනවා. තවත් දුරට කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වන අභිධර්ම පිටකයේ ධම්මසංගණීය නිකේප කාණ්ඩයේ මෙහෙම තත්ත කතමා කල්යාණ මිත්‍රතා
Yete Pungala, Sadda Sampanna, Sila Sampanna, Sutta Sampanna, Chaga Sampanna, Panya Sampanna. Ya Tesam Pungalanang Asevana, Nisevana, Sansevana, Bhajana, Sambhajana, Bhatti, Sambhatti, Tan Sampavankata, Ayam Uchati, Kalyani Mitata. මේ කල්යාණ මිත්‍රත්වයේ හඳුන්වන සූත්‍ර පාඨයක් අපි ධර්මයේ තියෙනවා. මේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රයා නම් කවුද? යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාව තියෙනවා. ධර්මත්‍රයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව ගැඹුරටම පිහිටි නොසැලෙන ශ්‍රද්ධාවක් යම් කෙනෙකු නම් ඒ ශ්‍රද්ධාවන්තයා කල්යාණ මිත්‍රයෙක්. ප්‍රඥා සීලය අෂ්ටාංග සමන්වාගතව කරුණු අටකින්ම මනරින් පංච සීල ආජී වස්තමක සීල ගාත දස සීල උපවාසත් අෂ්ටාංග සීලාදී සීල ධර්මයන් එකක් එකක් ගානේ අංග අටකින් රකින්නේ තියෙනවා. ඒ විදිහේ අටාකාරයකින් නොබිද දක්නා වූ සීලවන්ත කෙනෙක් නැත්නම් ඒ කල්යාණ මිත්‍රිය. එවැගේම ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව මුල් පියවරේ සිට අරහත්ත්වයට දක්වා යෑතු ගමන් මඟ දන්නේ ධර්මයේ පිළිබඳව නිවන දක්වා ගමන් මඟ දන්නේ ශ්‍රොත සම්පන්න කල්යාණ මිත්‍රිය. එවාගේම තමාගේ අනුභාවක අධිකාරිය දන් දෙන්න තරමට සමර්ථ වන නිර්ලෝභී වූ ත්‍යාගවන්ත කල්යාණ මිත්‍රිය. එවාගේම සමත භාවනා විපස්සනා භාවනා එවාගේම කර්ම කර්මඵල විපාක හේතුඵල ධර්ම නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද පဋාණ ප්‍රත්‍ය මේවා ගැන මනමින් දන්න විපස්සනා මාර්ගයේ මනමින් දන්න මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ පිළිවෙත දන්න ඥානවන්ත යුත්තේමි. මෙන්න මේ ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ඥාන ඇති උතුමන් අසුරු කරන් ලැබෙනවා නම් යා තේසං ආසේවන බොහොම ආදරයෙන් ආශ්‍රය කරනවා නම් නිසේවන නිතර ආශ්‍රය කරනවා නම් සංසේවන ගෞරවයෙන් සේවනය කරනවා නම් භජන භජනය කරනවා නම් සම්භජන ගෞරවයෙන් භජනය කරනවා නම් භක්ති ඒ කල්යාණ මිත්‍රයන්ද භක්තිමත් වාසය කරනවා නම් සම්භක්ති ගෞරව සම්ප්‍රයුක්ත භක්තිමත් වාසය කරනවා නම් තං සම්පවංගතා ඒ කල්යාණ මිත්‍රයන්ටම නැඹුරුව තමන්ගේ පිළිවෙත් පුරනවා නම් අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය වෙනවා සීලය රකින්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි වඩන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා අභිඥා බල ලබන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා විදර්ශනා වීතියට බැසගන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා සත්‍ය විසුද්ධිය අනුගමනය කරන්න. කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා සංඛාරුපේක්ඛා ඥානී සිට ඉහළට මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස. මේ විදිහට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය තිසරණී සිට සීලාදි මුණ පූර්ණයේ පටන් අරිහත්ත්වයට දක්වාම අත්‍යවශ්‍ය වෙන බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා.